දිලිත් අපි මතකද අපි දවසක් කතා කළා විශ්වවිද්‍යාල ජීවිතයයි අපේ අතීතේ අපි කොහොමද ගත කරේ කියලා. ඔව්. ඒ අතීත කතාවට නම් හුඟක් අය ආදරේ කරා. හැබැයි දැන් මිනිස්සු ඉන්නේ පඹගාලක පැටලිලා මේ රටේ. ඉතින් ආයිත් අපි අතීතේ සුන්දරයි අතීතේ හොඳයි අපි අතීතේ මෙහෙම ගත කළා කියනවට වඩා මේ අපි ඉන්න තැන යම් ආකාරයකින් තේරුම් අරගෙන අපිට අනාගතය ගැන කතා කරන්න බැරිද? ඔයාලා මොකුත් අදහසක් නැද්ද මේ 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 රටේ ප්‍රශ්න වලට විසඳුමක් එහෙම දෙන්න? නෑ මේමනේ චාන්දනි දන්නවනේ ඉතින් මම ඔය එදා කිව්වා වගේ දැන් මම කැම්පස් එකට ආවේ නෑනේ දේශපාලනය කරන්න මම හැමෝටම කිව්වා මම දේශපාලනය කරන්නේ නෑ කියලා නේ කිව්වේ අර පළවෙනි අවුරුද්දේ මම බැච් ට්‍රිප් ඕගනයිස් කරා ඒව කරා ඊට පස්සේ ඒ ඇති වුණු තත්ත්වය තුලනේ අන්තිමට මම ඩිසයිඩ් කරේ මේ ඔය නීති ශිෂ්‍ය සහයෝගිතා සංවිධානය හදලා මේක වෙනස් කරන්න ඕන කියලා මොකද ඒ වෙලේ අපිට එහෙම අවශ්‍යතාවයක් ආවනේ අවශ්‍යතාවයක් ආවා ඒ කියන්නේ නෑ ඉතින් ඇත්තටම විශ්වවිද්‍යාලෙදී ඔයාට ඒ තැනට එන්න උනේ එතන හිටිය ඒ ක්‍රවුඩ් එක ඒ ක්‍රවුඩ් එකේ ඒ දේ ඒ අභියෝගේ බාර ගන්න කෙනෙක් හිටියේ නැති හින්දානේ ඉතින් අදත් ඒකමනේ වෙලා තියෙන්නේ අද දැන් මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කෙනෙක් නෑ වගේ අපිට පේන්නේ ඒ අභියෝගේ බාර ගන්න එහෙම අදහසක් නැද්ද නෑ මෙහෙමයි ඒ අභියෝගේ නෙවෙයි වෙනත් අභියෝගේ වුණත් බාර ගන්න පුළුවන් ඕනම අභියෝගයක් බාර ගන්නනේ ඔයා දන්නවනේ මගේ හැටි හැබැයි වෙලා තින්නේ මෙහෙමනේ දැන් මම අර කලින් චාන්දෙන්ට කිව්වා වගේ අපි විවිධ උත්සාහයන් දැම්මේ මේ ලංකාවේ දේශපාලනයේ දිශානතිය පොඩ්ඩක් වෙනස් කරගෙන මොකක් හරි කරගන්න උත්සාහ කරේ මේ පුද්ගලික අභිලාෂයන් ඉෂ්ට කරගන්න නෙමෙයි අපේ විශ්වාසය තමයි අපි හැමදාම දැකපු දේ තමයි මේ දේශපාලනයෙන් පිටත අපිට කිසිම ස්වායත්ත දියුණුවකට ගමනකට මේ ඉඩකඩක් නැහැ මොකද ඒක හැම තීරණයක තීන්දුවකම බලපෑම අපිට වෙනවා ඉතින් අපි මේක උත්සාහ කරලා දැන් එක තැනකට ඇවිල්ලා තිනවා මෙතනින් එහාට මේ ඒ උත්සාහය සාර්ථක නැහැ කියලා ඉතින් ඒක චාන්දනි අහන ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව් මේ තත්වය තුළ අපි වෙනදා නොහිතපු විසඳුම් හොයන්න වෙලා තිනවා ඒ විසඳුම් අතර මම සක්‍රීයව දේශපාලනයට ඇවිල්ලා සක්‍රීයව කොටස්කරුවෙක් වෙනවාද නැද්ද කියලා නම් ඔය චාන්දනි මගෙන් මේ වහෙන් ඔරෝ අහන්නේ ඒකට උත්තරෙත් ඔව් ඒ වගේ මේකට කියන්නේ සිටුවේෂනල් ලීඩර්ෂිප් කියලා. ඒ ඇතිවන තත්වය තුළ නායකත්වය දීමට හැකියාවක් තියෙන ඕන නායකෙක් නම්. නායකත්ව හැකියාවක් තියෙන ඕන. ඉතින් අපි ඒ වැඩේට නායකත්වය දෙන්න ඕන. මමත් චාන්දනිත් ඇතුළු අපි සියලු දෙනාම අපි අවසානයේ දැන් තීරණය කරන්න ඕන මෙතනින් එහාට අර සාම්ප්‍රදායික විකල්පයන්ම අත්හදා බලනවද? එහෙමත් නැත්නම් අලුතෙන්ම වැඩක් ගැන හිතලා ඒ අලුත් වැඩේ දියත් කරනවද කියන ප්‍රශ්නේ. ඉතින් මම දැන් ඉන්න මයින්ඩ්සෙට් එක තමයි මට මගේ මනසට දැනෙන දේ තමයි මෙතනින් එහාට මටවත් ඔබටවත් දියුණු වෙන්නවත් සමහරට පවතිනවත් බැරි වෙයි මේ යන විදිහට. මට පේන්නේ නැහැ දැන් ඉන්න රජය අනාගතයේ එන්නේ ඇයි බලාපොරොත්තුෙන් ඉන්න විකල්පත් එක්ක බැලුවහම සාධනීය විද්‍යාත්මක සහ සහෘද සංවේදී සින්සිය විසඳුමක් සඳහා කැපවීමක් තියෙනවා කියලා. ඉතින් එහෙම නැති තැනක රික්තයක් ඇති වෙනවා නම් ඒකෙදී අපි සක්‍රීය වැඩපිළිවෙලකට මැදිහත් වෙන්න ඕන. ලොකු අභියෝගයක් නේද දැන් මේ අපේ පාලකෙින්ද දැනෙන්නේ නැහැ මිනිසුන්ව දැනෙන්නේ නැහැ නේ කෙටියෙන් කිව්වොත් මිනිසුන්ගේ හදගෙන සංවේදී නැහැ ඔව් එතකොට මේ දැන් රජුන් තැනුවා ඔබ කාලෙක දැන් ඔබට ඒ රජුන් තනපු රජුන්ගෙන් ලබා ගන්න බැරි වුණානේ අපි අපේක්ෂා කරපු දේ එහෙමනම් දැන් ඊගාවට අපිට කරන්න වෙන්නේ මොකද්ද ඔබ තැනෙන්නද නැත්තම් මොකද්ද ඔබ අදහස් කරන්නේ නැහැ චාන්දනීගේ ප්‍රශ්නේ පළවෙනි එක අපි වරද්දගත් එකතනන්නේ අපි තනලා තින්නේ රජුන්නේ ඈ ඔය නිසානේ මේ වැඩේ අවුල් වෙලා තින්නේ මොකද අපි හිතන්නේ අපි රජුන් හදන්නයි වැඩ කරේ කියලා නමුත් චාන්ද්‍රිය අහන්නේත් රජුන් දනුව නේද කියලා
මොකද බලනකොට තනපු කෙනා ගිහින් බලාගෙන ගිහින් බලනකොට රජෙක් වෙලා අපි හැදුවේ එහෙම නෙමෙයි අපේම කොට අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ අපි විශ්වාස කරන විදිහට මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල අපි යැවුවේ නියෝජිතෙක් මිසක් රජෙක් නෙමෙයි නමුත් ගියාම වෙන්නේ අරක ඉතින් චාන්දනි අපි මේකේ විසඳුමක් හොයනවා නම් අන්නේ ඒ අපි දැන් පිළි අරගන්න සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදය නම් එහි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් නම් අපි අපේක්ෂා කරන්නේ නියෝජිතෙක් යා යුතුයි ඔව් නියෝජිතයන් පිරිසක් යා යුතුයි චාන්දනි අහන්නේ නියෝජිතයා වෙන්න ඔයා කැමතිද නැද්ද කියලා නම් මට කියන්න තියෙන්නේ ඒක නම් ඒ අවශ්‍යතාවය ඒ වෙලාවේ ඒකටත් මම සූදානම් ඒකේ ප්‍රශ්නයක් නැහැ චාන්දනි ඕක මම දන්නේ නැහැ මේ අවස්ථාවේදී මේ දැන් ඔයා ප්‍රශ්න අහන වෙලාවේදී ඒක එහෙමම විය යුතුද නැද්ද කියලා නමුත් එහෙම වෙන්න ඕන කියලා සමාජ අපේක්ෂාවක් මතුවෙන වෙලාවක් නම් එහිදී සමාජ අපේක්ෂාව තුල තෝරාගත් සමාජය විසින් තෝරා ගන්නා ලද චරිත වලින් වඩාත් සුදුසුයි හැඟෙන්නේ අපි නම් මම සෝදානම් නෑ දිලිත් මේ මම මේ අහන්නේ මගේ තනි ප්‍රශ්නයක් නෙවෙයි මේක සමස්ත අපේ પરම්පරාවෙන් ප්‍රශ්නයක් මොකද හරිම ඛේදනීය තත්ත්වයක් අපි මුණ දීලා තියෙනවා එතකොට අපිට කවුරු හරි දැන් අපිට ඔයා අපේ යාළුවෙන් නිසා අපිට ඔයාව නායකයා කරගෙන අපිට වාසි ප්‍රයෝජන ගන්න නෙමෙයි මේ රටේ හිස්තැනක් පේනවා මේ හිස්තැනට උත්තරයක් කවුරුත් හොයන පාටක්වත් පේන්නේ නැහැ ඉතින් අපි දකින්න නෑ ඉතින් චාන්දනි මට තියෙන ප්‍රශ්නෙත් ඒකයි අපි ඔව් අපි දකින්න අන්තර්ජාතික සම්බන්ධතා තිබෙන මේ රටේ ලොකුම ව්‍යවසායකයෙක් හැටියට ගොඩනැගිලා ඉන්න ඔයා වගේ චරිතයකගෙන් මම මේ අහන ප්‍රශ්නේ මේ සමස්ත පරපුරම නියෝජනය කරන ප්‍රශ්නයක් මොකද හැමෝටම ඇවිල්ලා තනි තන ඔයාගේ මේ ප්‍රශ්නේ අහන්න බෑ මම මේ නෑ ඉතින් ප්‍රශ්නේට උත්තරේ සරලයි චාන්දනි ඔව් ඒක තමයි ඔව් ඉතින් මට දැන් තියෙන්නේ ඔයාට එහෙම දෙයක් මටත් දැනෙනව නම් අපේක්ෂා බංගත්වය මටත් දැනෙනව නම් ඉච්ඡා බංගත්වය මටත් තේරෙනව නම් किसी प्लान नैति रटक अपीलाकमोटम साधारण इतने उत्तरी चांदनी अरग तमें मम मम कवदा प्रार्थने करें बलापुर हेम अपेक्षा वकी वेडकटू कर नमूत एक अवसाने दी जीवते मे मे भागे दी मट एलवेन अभियोगे ये सदापूदान हरिम सतोषदायक उत्तर අපි බලාපොරොත්තු වෙන ඔයා ඒ මම අහපු ප්‍රශ්නේ සමස්ත විශාල බහු විශාල පිරිසක් වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහුවේ. ඔයා ඒ වගේ උත්තරයක් දුන්නම ගැන සන්තෝෂ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අනාගතයේදී යම්කිසි සුබදායක ප්‍රතිඵලයක් දකින්න.